සමන්තා චක්කවාලේසු අන්ත්‍රගත් හන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්සෙ සුනන්තු සගගෙමොක්හෙදම් ධම්මස වෙන කාලෝ අයංභදන්තා ධම්මස්ස වෙන කාලෝ, අයංභදන්තා ධම්ම සවනකාලෝ අයංභදන්තා කුළුණු මෙෙන් සත වෙත පතල නැන සවූ පදරුත හෙලිකල ලොවට සෙත නිතර නමදිම්, මනිිදු සරනැත ලංකර සසරහිම් දුරුකර කෙලෙසු බියගිම් සිදුකල යුතු උතුම් වඳම් නවලොතුරා සදහම් කිසි කෙෙනෙකුන් පමන නොකලැකි ගුණැති අපමන සත හට පිලිසරණ වඳිම් අදරින් අරී සංගගන සාධු සාධුසාධු

සන්ඳෝ යත්හා විගත වලාහකේ නබේ විරෝචති වීත මලෝවභානුමා ඒවම්පි අංගීරසතුවන් මහාමුණි අතිරෝජසි යසසාසබ්බලෝකන්තිති බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ මිහිරි බණපදයක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන ශ්‍රද්ධාවන්ත පින්වතුනී. ඔබේ මගේ ජීවිතයට මුුණගැසුන වටිනාම සම්පත බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් තොර වූ ලෝකය සැබවින්ම හිස් වූ ලෝකයක්. බුදුරජාණන් වහන්සේ නිසා තමයි සද්ධර්ම රත්නය ලෝකෙට පහළ වෙන්නේ. සද්ධර්ම රත්නය පහළවෙච්ච නිසාමයි අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නය අපට මුණගැසුනිි. තෙරුවන් වහන්සෙල තමයි තුන් ලෝකේයට ඇති එකම පිහිට පිළිසරෙන. දෙවියන්ටත් භ්‍රහ්මයන්ටත් මිනිසුන්ට වගේම තෙරුවන් සරණින් තොර වූ සැනසිල්ලක් ඇත්ත නෑ. එනිසයි සක්දෙව් රජතුමා හැඩු කඳුලින් බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආවේ. සහම්පති සනංකුමාර වගේ බ්‍රක්්මරාජවරු, බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් සිරිපා කමල් වන්දනා කළේ බුදුරජාණන් වහන්සේ හැර සරනක් නෑ කියල දන්න නිසා. කොසොල් මහා රජතුමා උදේන රජතුමා බිම්බිසාර මහා රජතුමා වගේ රාජරාජ මහාමාත්‍යවරු බුදුරජාණන් වහන්සේගේ සිරිපාසෙවනය සැනසුනාා. අනාත පින්ඩික රජගානුවර සිටතුමා වගේ සිටුවරු බුදුරජාණන් වහන්සේගෙන් ලැබූ සැනසීම අපමනයි. සාමාන්‍ය දුගී මගේ යාචකාදීන්ගේ පටන් සමාජයේ සෑම තරාතිරමක්ම නියෝජනය වන පරිදි. බුදුරජාණන් වහන්සේගෙන් සරණ රැකවරණය පිහිට ලැබූ පිරිස බුදුරජාණන් වහන්සේ සමඟ එකතු වනේ කිසිදාක බුදුරජාණන් වහන්සේගෙන් වෙන්වන්නටනෙවෙයි. සිව්වනක් පිරිස කියලා හඳුන්වන්නේ අන්න ඒ පිරිස. භික්‍ෂු භික්‍ෂුුණී උපාසක උපාසිකා කියන මේ පිරිස තමයි ලෝකයේ ඉන්න පරම පූජනීය පිරිස. ප්‍රානඝාතයෙන් වෙන්න්නු සොරකමින් වෙන්නු කාමයන්ගෙන් වෙන්නු. ඒවගේම බොරුවෙන් මිත්‍යාවෙන් වෙෙන්න්නු අකුසලයෙන් පාපයෙන් වෙන්න්නු පාරිශුද්ධ පිරිසක් ලෝකෙ වේ නම්. ඒ තමයි සිව්ුවනක් පිරිස. බත් මාත් ඇතුළත්වන්නේ අන්න ඒ සිව්වනක් පිරිසට. බුදුරජාණන් වහන්ස ප්‍රසංසා කලාා වර්ණනා කළා ගුණකිව්වා සිව්වනක් පිරිසගේ. පිින්වතුනි සිව්වනක් පිරිස විසින් තමයි බුද්ධසාසනය නම් වූ පරම පිවිතුරු දායාදය. කිසිදා නොසිදන සදා සැනසීම ලෝකයේ පරපුඩෙන් පරපුරට දායාද කළේ. අවුරුදු දෙදහස් පන්සිේ හැට දෙකක් වනත් අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩලා තාම ඒ ධරමයේ සැනසීම විද්‍යමානයි. යම් සිතකට බුදුරජාණන් වහන්සේ ඇතුල්ලුණුත් ඒ සිත සොම්නසින් පිරි යනවා. බුදුරජාණන් වහන්සේ වැඩයින්න සුවන්ද කුටියක් බවට පත්වෙනවා ඒ හද මඩල. බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනකොට සිත පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගේ නතමිදුනා. ඒවගේම ස්කෙලෙස් සතුරන් මුළුමනින්ම නසාදැම්මා. සංසාර චක්‍රයේ අරසිදලාලමින් බුදුරජාණන් වහන්සේ ලෝකයේ පරම පාරිශුද්ධ උතුමන් වහන්සේ බවට පත්වෙලා. දෙවි මිනිසුන්ගේ අපම්මන පූජා සත්කාර ලබමින් වැඩ සිටියා කියනකොට චරනම් හිත නිවී අනවද. කිසිම තැනක පැටලීමක් නැතිව සියල්ලෙන් සියල්ල අවබෝධ කලා කියලා ඇහෙනකොට මොන තරන් සතුටක් අපට දැනෙනවද. ඒ අනුත්තර ශාස්තෘූන් වහන්සේ සරණ යන්න වාසනා මහිමය, අපට ලැබුණනානේදෝ කියලා හිතේ පුදුම පැහැදීමක් ඇතිවෙනවා අෂ්ටවිද්‍යා පසොලොස් චරණ ධරම දරමින් සුන්දර සුගත ගමනින් නිවනට වඩිමින් සංස්කාර සත්තු අවකාස ලෝකයි අවබෝධ කරමින් සීලයෙන් සමාධියයෙන් ප්‍රඥාවෙන් අසම සමවෙමින් බුදුරජාණන් වහන්සේමේ මහ පොොවි වැඩ සිටිය. ඒ ගැන හිතනකොට හිතට පුදුම සැනසීමක් සතුටක් දැනෙනවා. ඒ වගේම දෙවියන් බ්‍රග්මයන්, නාගයන්, යක්ෂයන් මිනිසුන් දෙනෝදාහක් දමනය කළා. ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුසාසනා ප්‍රාතිහාරයයෙන් ඉරධි ප්‍රාතිහාරයෙන් ලෝ සතුන් දමනය කරලා සදහම්රස ඔවුන්ට පානය කිරෙව්වා. ියන්ට මිනිසුන්ට මෙලොවින් පරලොවින් අනුසාසනා කරලා අවබෝධ කරනලද ශ්‍රීසත් ධරමය මහකරුණාවෙන් දේශනා කළේ. භාග්‍යවත්බුදුරජාණන් වහන්සේ. එලස්සන ජීවිතයේ තිබුණ භාග්‍ය ගුණය වාසනා ගුණය අසමයි අසම සමයි. මෙවන් උදාර ගුණබල දැරු තතාාගත ශ්‍රී නාමය. යමෙක් මොහොතක් නමුත් අනුස්මරණය කරනවනම් ඔහු සැබවින්ම ශාන්ත උපශාන්ත සිතක් ඇති කෙනෙක්. දවසක්දා බුදුරජාණන් වහන්සේ චම්පානුවර ග්ගරා පොකුණට වැඩම කළා. පිටුපසින් මහ රහතන් වහන්සේලා පන්සිය නමක් වැඩම කලාා. බුදුරජාණන් වහන්සේ වැඩහිටියක්. බද්ධ පරිියංකයක් බැඳගෙන හාත් පසට රැස්මඩුලු නැගෙනවා නීල පීත ලෝහි තෝදාත මාංජිෂ්ට ප්‍රභාස්වර. රහතන් වහන්සේලත් සමීපය වැඩඉන්නවා අහස්කුසපුරාවට දෙවිබොරු රැස්වෙලා. උපාසකව රුබුදුරජාණන් වහන්සේ බලන්නට ඇවිල්ල සුවිශාල ජනකායක්. මි පිරිසාතර වංගීස නම්මු රහතන් වහන්සේ වැඩඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් රැස්මඩුලු නැගෙනව හත් පස. ඒ රහතන් වහන්සේ බැලුවමි අසිරිය දෙස. දෙවියන්ගේ ශරීරය පමණ බබලන්නේ නෑ රහතන් වහන්සේ ලගේ ශරීරත් එපමණකින් බබලන්නේ නෑ අහු මෙ පුදුමයක්මයි. මම බුදුරජාණන් වහන් සිට ඇසෙනසේ ස්තුති ගීතිකාවක් ගයන්නට ඕන කියලා බන්න පිරිසාතරින් නැගී සිටියා නැගේ ඉඳලා. සිවරයේ කාන්ස කරගෙන දෑත නලලේ තබාගෙන. බුදුරජාණන් වහන්ස ඉදිරයේ ප්‍රකාශ කරනවා. පටි භාතිමන්ස් භගවා පටි භාතිමන් සුගත සුගතයාන්නනිි භාග්‍යවත් තුමානනිි. මට වැටහෙනව බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණේ ගැන සිතිවිල්ලක්. ස්වාමීණී ඒය ප්‍රකාශ කරන්නට අවසරයි. පටි භාතු තංවංගේීස හොදයි වංගේස ඔබ ප්‍රකාශ කරන්න. චන්දෝ යහා විගත වලාහකේ නබේ විරෝච්චති වීත මලෝව භානුමා. ඒ වම්පි අංගී රසතුවන්මහාමුණී. අතිරෝජසි යසසා සබ්බලෝකං මෙන්න මේ විද්‍යයට වංගී ස ස්වාමින් වහන්සේ ප්‍රකාශ කලා ස්වාමී නී භාග්‍යවතුන් වහන්ස වලාකුළු පහාවගිය අහස්කුසේ සඳ මඩල යම් සේ බබලාද. වලාකුළු ඉවද්වගිය අහස්කුසේ හිරු මඩල යම් සේ බබලාද. එස්සේම තතහාගතයන් වහන්සේ මේ මොහොති බබලනවා ස්වාමීනී. දෙවියන්ගේ මිනිසුන්ගේ රහතන් වහන්සේලාගේ බැබලීම අභිබවා බුදුරජාණන් වහන්සේ බබලනවා කියලා. ඒ සිරිපා කමල් වන්දනා කළා වංගී සමහා රහතන් වහන්සේ. ඒතු ත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන ඔබට කවදාකවත් වරදින්නේිනේ. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්ත මිනිස්සු මරණින් මත්ති සුගතියේ පොදනා. බුදුරජාණන් වහන්සේ සිහිවෙන්න සිතිවිල්ල තුළ නීවරණ ධරම සංසිින්දිිලා යනවා. එතකොට සිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. සංසාරයේ පුරුදුකරපුද දහම විනය යමෙකු ගැජීවිතයේ මතෝනහම සිත විරාගී වෙන්නට පටන් ගන්නවා. සක්කා ඇදිටේවත් වෙනවා. සීලබ්බත පරාමාසේවත් වෙනවා. තෙරුවන් වහන්සේලා ගැන විච්චිකිච්චාවනැති වෙනවා. පින තිබුණොත් මේ ජීවිතයේ සෝවාන් ආය ශ්‍රාවකයෙක් වෙනවා. මෙලොවටත් මේ ධරමය හොඳයි පරලොවටත් මේ ධරමය හොඳයි. බුදුරජාණන් වහන්සේ ගැන ඔබෝබේ සමීපේන්න හිත මිතුරන්ට කියල දෙන්න. ඔබේ දරුවන්ට ඔබේ දෙමවපියන්ට ඥාතීන්ට බුදුගුණ කියා දෙන්න. බුදුරජාණන් වහන්සගේ ධරමි වටිනාකම කියලා දෙන්න. ඈත දවසක රජමැදුරෙන් නික්මිලා ලෝ සතුන්ගේ විමුක්තිය සොයාගෙන ඒ ධර්මරාජයන් වහන්සේ රජමැදුරෙන් සමුගත්ත හැටි ලෝකයට අප විසින් කියා දෙන්නට ඕන. ඒවගේම බුද්ධගයා පින්බිමට වැඩම කරලා වෙසක්පුන් පොහෝ දවසක සීලු කෙලෙසුන් අසාදමා බුද්ධරාජ්‍ය අවබෝධ කරපු හැටි ලෝ සතුන්ට කියා දෙන්නට ඕන. ඉසිපතන මිගදායෙන් සදහම්. අමා ගගුල ගලාගෙන ආපු හැටි, රත් වූ ගිනිියඇවිලගත් හදවත් දහස් සුවහස් ගණනින් සුවපත් කරපු හැටි ලෝ සතුන්ට මේ පනිවිඩේ අපි ලබා දෙන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සට ජා තිබ්බේද තිබුණෙ නෑනේ. ගුල මල බේද ආගම් බේද බුදුරජාණන් වහන්සිට තිබුණනේ. බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ අසම සම සාාස්ටූන් වහන්සේ. නො එෙක් මිසදිටු මතවාද දරාගෙන හිටපු අයියට සත්‍ය තෝරා පහදා දුන්නා. ඔවුන්නේ මිසදිටු ඉවත් කරලා දාලා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ල සිරිපා කමල් වන්දනා කළ සත්‍යලෝකයෙන් ජීවිතයාලෝකමත්තුන. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු සෑම කෙනෙකුටම. බුදුරජාණන් වහන්සේ සමසේ සැලකුවා කරුණාවෙන් ආමන්ත්‍රණය කළ ප්‍රඥාාවෙන් ශ්‍රී සද්ධරමී දේශනා කළා චතුරාරි සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුවදන සෑම වෙලාවකම ගැම්වෙලා තිබුණ සත්‍යය. ජීවිතය තුළ පවතින චතුරාර්ය සත්‍යවය මෝහෙෙන් වැහල තියෙනකොට මිනිසුන් අවබෝධ වෙන්න නෑ. බුදුරජාණන් වහන්සේ මහ ප්‍රඥාාවෙන් මේ මෝහ තිමිද පටලය සිඳ දැම්ම. ඉන් අනතුරුව චතුරාර්ය සත්‍යය ජීවිතයෙන් දකින හැටි බලන හැටි කරුණාවෙන් උගන්වා වදාලා. ඊට අනුව තම චින්තනය හසුරුවා ගත්ත පිනැතියන් බුදුරජාණන් වහන්සේ වදාලළ ඒ. පරම පාරිශුද්ධ ධර්මය අවබෝධ කර ගත්තා. පින්වතුනිි ඔබටත් පුළුවන් මේ ජීවිතයේ ඒ ධරමය අවබෝධ කර ගන්න. පල්ලමු කොට ඔබ හොඳ හිතක් ඇති සිල්වත් කෙනෙක් වෙන්න. අඩු පාඩු අපි කාගෙත්තියෙනවා ඒව මග හරවා ගන්නට වුවමනාවක් ඇති කරගන්න. කළ වැරදදි සිද්ධ වෙච්චා අඩු පාටු ගැන හිත හිතා විඳවන්නට එපා. මේ මහොති පටන් ඔබට පුළුවන් නිවැරැදදි පිරිසිුදු කෙනෙක් වෙන්න. හාටත් කරුණාව දක්වන්න පුරුදු වෙනකොට හැමෝත් සමගම සමග නින පුරුදු වෙනකොට ඔබේ ගුණරාවේ හාත්පස පැතිරිලා යනවා න පුප්පගන්හෝ පටිවාතමේතිී. මල් සුවන්ද උඩු සුළඟට යන්න නෑනේ ඒ උනත් බුදුරජාණන් වහන්සගේ ස්්‍රාවකයා, ගුණධරමවලින් ජීවිතයේ වාසනාවන්ත කරගන්නකොට ඒ ගුණසුවන්ද උඩු සුළඟට පවා හමනවා දෙවිවරු සාධකාර දෙනවා දෙවියන්ගේ ආශිරුවාදී ලැබෙනවා. ඔබේ ජීවිතය කොයි වෙලාවේ අවසන් වයිදකයන්ට බෑනේ එනිසා බුදුරජාණන් වහන්සේ ගැන හිත හිතා ඉන්නකොට ඔබේ ජීවිතයට මන්න අවධානම පැමිණියත් ඔබට බයක් ඇතිවන්නේ නෑ පින්ගතුන කවුරු හිටියත් අපේ ළඟට වෙලා සමීපයෙන් මැරණ වෙලාව අපි අසරන වෙනවා. ඒ අසරන බව නැති කරන්න ලෝකෙ කාටවත් බෑ බුදුරජාණන් වහන්සේට හැර. බුදුරජාණන් වහන්සේට පුළුවන් අපේ ජීවිතයේ සරනක් පිහිටුවන්නට. ිහිටක් පිහිටුවන්නට බුදුරජාණන් වහන්සගේ කරුණාව ම පුදුම එකක් ඒ කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ඔබමා දෙසත් බැලුවා. පිරිනිවන් වඩින්නට කලින් ඔබෙත් මගෙත් සැනසිල්ල වෙනුවෙන් මහ පුදුමාධිස් ටාන බලයන් පිහිටෙව්වා මහා කරුණා සමාපත්තියෙන් අනේක වෙද සමාපත්ති ප්‍රාතිහාරයයන්ගෙන් අනාගතයේ ලෝසතුන්ට සූ පත්භාවය සලසන්නට ඒ ධර්ම රාජයන් වහන්සේ අධිෂ්ඨාන බල දහස් ගණනින් පිහිටවලයි පිරිනිවන් වැඩිය. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අපේ වන්දනාව ඉවසා වදාරලයි අපගේ නමස්කාරී ඉවසා වදාාරලයි පිරිනිවී සැනසුනේ. ඔබේ වැඳුම ඔබේ මල් පූජාව ඔබේ පහන් පූජාව ඔබේ බුද්ධ පූජාව ඔබේ ප්‍රතිපක්ති පූජාව බුදුරජාණන් වහන්සේ පිළි ගෙනවදාලා. එනිසා ඒ පූජාව ජීවමාන බුදුරජාණන් වහන්සේ මයි සිද්ධ කරන්නේ කෙලා සිත පහ ඕ ජීවිතයේ දින ගණනකට ආයුෂයක් ඉතුර වෙලා තියෙන අපට කාමලෝකයෙන් ලැබෙන සැනසිල්ලක් නෑ. මේ කාමලෝකයට බැඳිච්ච කවුරුවත් ඉතිහාසයේ සැනැහුණේ නෑ සුවපත් වනේ නෑ. එනිසා කාමලෝකයෙන් සිත මුදවා ගන්නට වීරිය වඩන්නට ඕන. හොඳ කුසලාරම්මණයක් හිත ඇතුළ පුරුදු කරනකොට පුදුම සහනයක් හිතට ඇති වෙනවා. හිත කුසලාරම්මණයකින් ප්‍රබුද්ධ වෙනකොට ඒ සිතේ සුවඳ ළඟයින්න සියලු දෙනාටම දැනිනවා. මොන අඩුපාඩුකන් ජීවිතයේ තිබනත් දුප්පත් වනත් පොහොසත් වනත් ධරමීන් පොහොසත් කෙනා සිතින් සිතට සදහම් සුවය බෙදා හරින හරියට සුපි පිස්සුවන්ද පුෂ්පයක් වගේ. ඔබේ ජීවිතය ඔබ කොයි තරාතරමි කෙනෙක් වුණත් සැබෑ ප්‍රභාස් වන ජීවිතයක් බවට. පත් කරගන්නට නම් තතාගතයන් වහන්සේගේ ධර්මයේ දායාදය ඔබ පළමු කොට ලබන්නට ඕන. දම්මෝ තිලෝක සරනෝ පරමෝ රසානං ලෝකට තියනෙ එකම සරනත් පරම රසයක් අථහාගත ධරමය පමණයි. දම්මෝ මහගගරතනෝ රතනය සුලෝකේ. ඇතිතාක් වටිනා දේවල් මැණික් මුතු අතර බුදුරජාණන් වහන්සගේ ධර්මයයි අසම සමරතනය. දම්මෝ හවේ තිභවදුක්හ විනාසහේතුූ තුන්ලෝකයේ දුකනැති කරන එකම හේතුව බුදු බණ පමණයි. ධම්මන් සමාචරත්හ ජාගරිකානු යුත්තා. එනිසා නුබලා නිදිවරමින් ධරමී හැසිරෙන්නට සුදුසුයි කියලයි රහතන් වහන්සලා පිරිනිවන් වඩින මොහොතේ අපට පනිිවිඩය ලබා දුන්නේ. පින්වතුනි බුදුගුණ බුදු බන, තරම් ජීවිතයට අවෂධයක් නෑ බුදු බලයේ පමණ අපමනයි. බුදු සුවයේ සුවඳ අපමණයි. දෙවියන්ගේ හිත්තට මිහිර බුදුරජාණන් වහන්සේ. බ්‍රහ්මයන්ගේ මිනිසුන්ගේ හිත්තට මිහිර තතාගතයන් වහන්සේ. හජ පවුල්ලක ඉපදනත් ලෝකයි අග්‍රම උසස්ම කුලයේ ඉපදුනත් බුදුරජාණන් වහන්සේ කුළමානීන් මත්තුනේ නෑ. ලෝකේ අසම සම ධනයක් හිමිවුනත් ධන මදයෙන් මත්තුනේ නෑ. කොච්චර ලස්සන රූපයක් ලැබනත් රූප මදයින් මත්තුනේ නෑ. බුදුරජාණන් වහන්සට කොච්චර පිරිසක් හිටියත්. ලය නිසා මත්තුනේ නෑ. පුදුමාකාර ඉර්දිි බලයක් තිබුණ කැමති වෙලාව කහසට නැගල බ්‍රහ්මමුලුවකට වඩින්න පුළුවන්. කැමති වෙලාවක කැමති තැනකින් අතුරුදන් වෙලා කැමති තැනකින් මතුවන්නට පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේට පුළුවන් සිතු සිතූ දේ හිතින් මවා පෙන්වන්නට පුදුමාකාර ඉර්ධි බලයක් ඒ උනත් කිසිදාක ඒ බලය නිසා බුදුරජාණන් වහන්සේ උමතුවට පත් වනේ බුදුරජාණන් වහන්සේ අකම්පිත උදාර් උතුම් ගුණ සමුදායකින් ලෝසතුන් සුවපත් කරන්නට සුදුසුවන විදියට සියලු කෙලසුන් ප්‍රහාණය කරලායි මම අනුත්තර ශාස්තෘන් වහන්සේ වෙමී කියලා දේශනා කළේ ප්‍රකාශ කළේ. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ සරණ යන්නට සුදුසුයි. ධරමය සරණයන්නට සොදුසොයේ සංඝරත්නය සරණයන්නට සුදුසුයි. මාමී ඔබ ආමන්ත්‍රණය කරන්නේ ඔබේ ජීවිතයේ ඇති ගුණධර්ම සමුදාය නිසා ඔබේ ජීවිතයට වාසනාව කැන්දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි කියන මේ පනිිවිඩේ ඔබට ලබා දෙන්න. ඔබේ ජීවිතයේ ඔබේ ජීවිතය අවසන් වන මුොහොතේ බුදුරජාණන් වහන්සේ සිහිවුණොත් ඒ සිතිවිල්ල නිසා ඔබට ලැබෙනවා සුගති සුව විඳගන්න. දෙවළව යන්න පුළුවන්. ඒ වගේම පුළුවන් මේ ජීවිතේම නමුත් මගඵලනිවනින් සැනසෙන්. එහෙ නම් මෙලොවටද පරලොවටද යහපත් වූ බුදුරජාණන් වහන්සේගේ සාසනය ආදරයෙන් ධරාගන්නට අපසේලු දෙනාද වගේ දවසක අධිෂ්ඨහාන කරන්නට ඕනෑ. පින්වතුන ඔබ මේ ජීවිතේ ගුණ ධරම පුරුදු කලොතුන්. කවදා නමුත් ඒ අහකයන් මිනේ. කවදා නමුත් එය කොබේ ජීවිතයට වෙස්වලාගත්ත ආශිර්වාදයක් වෙනවා. දුක දුකමයි සංසාරයේ, කොච්චර භවගානක් ඉක්මවලද අපි මේ ඇවිල්ලයින්න මේ ජීවිතයට. ඉතිහාසේ තිරිසංලෝක වල වැටුණ, ප්‍රේතලෝකවල වැටනා, මහනිරයේ වැටුණා අපමන දුක්වින්ද. කෞුදාපිට පිහිටවනේ බලන්න හිතලා. අනාගෙත්තෙතේ දුකායමත් උරුමවුණුත්. කෞද අපව සනසන් අපේ ලඟින් ඉන්නේ කවුරවත් නෑ. එනිසා බුදුරජාණන් වහන්සේ ගැන ඔබ කල්පනා කරන්න. ඒ බුද්ධානුසති භාවනාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දුකගැන කියල දුන්න. දුකට හේතුව ගැන කියල දුන්න. හේතුව නැතිකිරීමෙන් දුක නිරෝධය හෙවත් අමා නිවන්සුව ලබන හැටි කියල දුන්න. ඒ උදෙසා යන මාර්ගය අනුකම්පාවෙන් තෝරා පහදා දුන්නා. ඊට වඩා සේවයක් තියෙනවදලෝකෙට කරන්න. බදුරජාණ வහසി ലோසතුන්ට කරനലത சവය. ඒ සේවයට කියන වාස්සම සමූපකාරය කියලා දෙවියන්තත් මිනිසුන් තත් භ්‍රක්මයන් තත් මේසක් වලටත් පිටසක් වලටත් තතාගත මිනිරුවන හැරවනාලෝකයක් නෑ. ඉරෙන් නොලැබෙන් හඳෙන් නොලැබෙන තාරකාරූපවලින් නො ලැබෙන ආලෝකය ලැබුණ බුදුරජාණන් වහන්සේගෙන්. යුගයෙන් යුගයට සිත් සුවපත්ක ල ශ්‍රීනාමය භාගිවතුන් වහන්සේ. හදවතින් හදවතට යාව ගේ අම පවන බුද. ජ ව ජීවිතයෙන් ජීවිතය සුවපත් කරන ලද බුදුරජාණන් වහන්සේ අදටත් ජීවමානයි. පිරිනිවන් වැඩියා කියලා කවරුවත් හිතන්නට හොඳනෑ බුදුරජාණන් වහන්සේ අදත් ජීවමානයි ඒ ධරමය අදත් ඇහෙනවා මහා සංගරත්නය මේ මහා පොළොව අදත් වැඩඉන්නවා. එහනම් ඔබේ මගේ මේ උත්සාහය ව්‍යායාමය බනෑසීම ධරම මේය බුරුදු කිරීම කිසි දාක අහකයන්න නෑ. ඒ විදිහට සිත පහදවා ගන්න. අපි මේ ලෝකෙට හොඳ මිනිස්සු වෙන්නට ඕන. ගුණ ධරමවලින් අපේ ජීවිත සරසාගන්නට ඕන. එතකොට කැමතියි අප දෙෙස බල අපේ ජීවිතවලින් යමක් ඉගෙන ගනීවී. හොඳ දේවල් හැමදාකම හැමෝටම හිතට මිහිරක්. නර්ක දේවල්වලට සත්පුරසයෝ කැමතිවන්නේ නෑ. මේලෝකයේ සදාතනික පෞකාඩියෝ වැරදිකාරයෝ කියලා පිරිසක් නෑ. හැමෝටම කරුණාවෙන් අනුකම්පාවෙන් සැලකුවත් ඔවුන්ව යහ මඟටගන්නට පුළුවන්. එනිසා කිසිවෙක් කොන් කරන්නේ නැතිව කපා ඉවත් කරන්නේ නැතිව අනුකම්පාවෙන් සලකන්නට පුරුදුවෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අන්නේ බඳු අස්සම සම කරුණාවක් දක්වපු ශාස්තෘෝන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් සෙවනේ සැනැහෙන් ශ්‍රාාවකයාත් ඒ ගුණ ධර්මවලින් සුපෝසිත කෙනෙක් ුුණොත් පමණයි බුදුරජාණන් වහන්සේට නියම පූජාවෙන් පූජාකරපු කෙනා බවට පත්වෙන්නේ පිංවතුනි මට මේ වෙලාවේ එක කත්හාාවක් සහිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අස්සිරිමත් වූ පිහිට පිලිසරෙන කොයි තරන්නම් පුදුමයිද කියලා, ඒ කතහාාව සිහිපත් වෙද්දි මට හිතෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහා ගුණය මතු කරලා ඔබට කියා දෙන්නට මම ඒ කහාාව මේ වෙලාවෙ සඳහන් කරන්නම්. ඔබ සිලු දෙනා සාවදාානම සැදහැසිත් උපදවාගෙන අසන්න. තු බුදුරජාණන් වහන්සේ දෙවරම් මහවානාරෙන බුදු සුවඳින් සුවඳබත් කරමින් වැඩ හිටපු කාලේ රජ ගහනුවර එක්තරා සිටුවරෙක් ජීවත් වනා මේ සිටතුමාට තිබුණා මිල මුදල් විතරක් අසූ කෝටියක් තැන් පත් කරන ලද මේ ධනය නිසා සිටතුමා ධන මදයෙන් මත් වෙලායි හිටියේ. එවගේ ඔහුට වුවත්තු කුඹුරු පිටි රථවාහාන දැසිදස්සන් සුවිශාල් ප්‍රමාණයක් හිටිය මේ ධන උමතුවට පත් වූ මත් වූ මේ සිටුතුමා කවදාකවත් කිසිවෙකුටත් දන්හැන්දක් නමුත් පූජා කළේ නෑ. කාටවත් ආහාරවේලක්වත් දෙන්නට ඕන කියලා. හිතේ කරුණාබර සිතිවිල්ලක් මොහු තුළ ඇතිවන්නේ නෑ. එක දවසක් මේ සිටතුමා. රජගහනුවර මහ රජතුමාට උපස්ථාන කරන්නට, රජ මාලිගාවට ගමන් කලා. රජමාලි ගාවට ගමන් කරලා. රජතුමාට උපස්ථාන කරලා රාජ්‍ය සේවය සිින්ධකරලා පෙරලා එන ගමනේදී මේ සිටතුමාගේ ඇස ගැටෙනවා එක්කරා දුගියකි. සිංගමන් යදින අසරණයක්. මේ අසරණයාට කොහෙන්දූ කැවුන් ගෙඩියක් ලැබිලා. මේ කැවුම් ගෙඩිය මොහු රසකර කර රසකර කර අනු භව කරනවා. මේ දැක්කට පස්සේ මේ සිටුතුමාට කැවුම්ගෙඩියක් අනුභව කරන්නට ඕන කියලා සිතිවිල්ලක් ඇති වුණා. මේ සිතිවිල්ල එන්න එන්නම හිතඇ තුළේ වද දෙනවා. මේ සිටතුමා මේ සිතිවිල්ලත් සමග නිරන්තරයෙන් ඔට්ටු වෙමින් තමයි ජීවත් වෙන්නේ. ඒඋුනාට මේ සිටුතුමා මේ අදහස පිළිබඳව කාටවත් කිව්වෙන. දිනෙන් දින දිනෙන් දින කැවුම් අනුභව කිරීම ආසාාව උත්සන්න වෙනවා. නමුත් මොහුගේ හිත දෙන්න නෑ කැවුම් සකස් කරවන්නට තම දාසයන් දාසයන්ට කියලා කැවුම් උයවන්නට සිතක් ඇතිවන්නේ නෑ කුමක් නිසාද. මොහුට හිතෙනවා. මම මේ සිතිවිල්ල ගැන ප්‍රකාශකලොත්. මගේ සිටු මැදුරෙතියන මහත් ධනයක් වියදම් කරන්නට වෙනවා. කැවුම් සකස් කරන්නට බොහෝ දෙනෙක්. කැවුම් කන්නට කැමති එනිසා ඔවුන්ටත් ලැබෙනසේ කැවුම් සකස්කලොක් ලොකුද්ධනයක් මට හානි වෙනවා කියලා හිතලා මේ සිතුවිල්ලි අටපත් කර ගත්තා. බලන්න පංවතුනි හිතක ඇතිවන ලෝභ සිතිවිලි. සහාර්යට ඔබට පුදුම හිතෙන්න්නට පුොළුවන් මෙහෙමත් මිනිස්සු ලෝක හිටිය අද කියලා. ඒ ඔබේ හිතේ දාන චේතනාව තවකෙකුට යමක් ලබාද මේ කැමැත්ත තියෙන නිසා. ඔබ සංසාය ධානය පුරුදු කල්ලා තියෙනවනං. ඔබට මේ වැහෙද්ද පුදුමයි කෙල හිතෙන්න්න පුළුවන්. හැබැයි ලෝකෙ මිනිස්සු ඉන්නවා මේ වගේ අය. අද පවා ඉන්න බැරි නෑ මේ ජන සමාජයේ. මේ සිටතුමා මේ විදිහට මේ සිතිවිල්ලෙන් වදයට පත් වෙලා වේදනාවට පත් වෙලා එක දවසක්. ගේ සිරිය හන් ගබඩාවට ගිල්ල ඇඳේ ඇතිරිලා ඉන්නකොට සිට සිටතුමාළඟට ආවා. වෙන කවරදාකවත් නැති විදිහට මහා පහසුවකින් වගේ. පීඩාවකින් වගේ ඉන්න සිටතුමාළඟට ගිහිල්ලා පිට අතගාමින් මේ දේවිය අහනවා කින්තේ සාමි අපහසුකන්ජාතං. ස්වාමීණී ඔබට තියෙන අපහසුවක් මක්ද ෙඩක්. දුකක් හැදිලද වෙනයම් කායික පීඩාවක්ද ඒ වෙලාවෙ සිරතුමා ප්‍රකාශ කරනවා නමේකංචි අපහාසුකං අත්දේ මට කිස්සිම කායික රෝගයක් නෑ එසේ නම් කුමක් නිසාද ස්වාමීනි පීඩාවෙන් ඉන්නේ රාජා කුපිතෝ රජතුමා ඔබට ඔබ ගැන කිපි ලද නැත්තන් රජතුමාගෙන් නපුරු අසුනක් පනිවිඩයක් ඇවිල්ලද ඒ වෙලාම කියනව රජතුමාගෙන් මටට කිසිම පීඩාවක් එල්ල වෙලා නෙමේ රජතුමා බොහෝම හිතවත් මා සමඟ. ඒනම් ඔබේ දරුවන් හෝ දැසිදස්සන් හෝ කම්කරුවන් හෝ සේවකයන් හෝ වැරැද්දක් කරලා ඒ පීඩාවෙන් දුබ පසුවන්නේ ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා මටේ බඳු කිසිම පීඩාවක් නෑ. කිස්මින් පනතේ තන්හා අත්හ ඒනම් සිටතුමනි ඔබේ හිතේ කුමක් හෝ පීඩාකාරී සිතිවිල්ලක් තියෙනවා. කුමක්දේ සිටවිල්ල. කත්ේ හිසාමි. ස්වාමීනි මට කියන්නේ සිටවිල්ල පිළිබඳව. කිස්මිංචිතේ තන් හා අත්ි ඔබට බඳු තන්හාවක් තියෙනවනං පීඩාකාරී හිතට වදදෙන සිටවිල්ලක් තියෙනවන මට ප්‍රකාශ කරන්න. ඒ වෙලාවේ මේ සිටතුමා ප්‍රකාශ කරනවා මට කැවුම් අනුභව කරන්නට ආසාාවක් ඇතිවෙලායි තියෙන්නේ. බොහෝ දින ගණනකපටන් මේ සිතිවිල්ල මගහිතට වදයක් වෙලා. ස්වාමීණී ඇයි ඔබ මටෝඔය ආසාාව ගැන ප්‍රකාශ නොකළේ කිව්වනම් මම ඔබට මේ වෙනකොටත් ඉතා ප්‍රනීත ලෙස කැවුම් සකස් කරලා පූජා කරලනි ඒ වෙලා බසිරුතුමා කියනවා. ඔබට කිව්වා හම කොහොමද. ඔබ විශාල කැවුම් ප්‍රමාණයක් සකස්කරාවී. එතකොට මගේ ධනය විශාල වශයෙන් ඒ සඳහාවය වෙනවා. ඒ වෙලාවේ දේවින් වහන්සේ ප්‍රකාශ කරනවා සිටුතුම ඉහෙනම් අපි අපේ සිටු මැදුරෙ ඉන්නයට පමණක් ප්‍රමාණවත් වන විදිට කැවුම් සකස් කරමු. ඒ වෙලාවෙ සිටතුමා අක මැතිවෙනවා. සිටු මාලිගාාව ඉන්නයට කැවම්මලින් ඇති ප්‍රයෝජනය කුක්ද. වෙලාවෙ දේවින් වහන්ස ප්‍රකාශ කරනවා එහෙනම් සිට තුමනි අපි දෙන්නට විතරක් සෑහෙන පමණට රසවත් කැවුම් සකස් කරගෙන අපි අනු භව කරමු. ඔබට කැවුම්මලින් ඇති ප්‍රයෝජනය කුමක්ද දේවින් වහන්සේවත් ප්‍රසවත් ලෙස කැවුම් ගෙඩියක් වලදනවට සිටතුමා කැමතිවුණේ නෑ බලන්න හිතක ලෝභය. සංසාරයේ පුරාවට ලෝභය පුරුදූුණොත් මේ ජීවිතයේ ඒ. පෞකාර සිතිවිල්ල නැවත නැවත ඉදිරිපත් වෙන්න පුළුවන්. පින්වතුනි හිතන්න බුදුරජාණන් වහන්සේ දෙවරම් විහාරයේ වැඩ හිටියා. පින්ඩපාති වඩින් ඇතිනි හාත් පස සෑම ගමකටම පින්ඩපාතිය වඩි ොකොට පින් ඇති අය දුවගෙන ඇවිල්ලා සිරිපා වන්දනා කරලා දෑතනලලේ තබාගෙන බුදුගුණ කියලා සකස් කරගත්ත දාන පාත්‍රයට පූජාකරන්ට ඇති. සිරි නැතු සංගලින් ගලා ආකරුණා ධාරාවේ ඔවුන් සුව පත් වනාා බුදුබන පදයක් අසා මඟ පලනිවනින් ඔවුන් සැනසුනා ඔයායා අතර ඉන්නට ඇති බුදුරජාණන් වහ පර දන්න දීපු අය ඇතැම් වෙලාවක ඇතැම් නිවැස්වලට භාග්‍යතුන්වාසේ වැඩම කරලා ආපසු හැරිලා එන්නට ඇති. බලන්න අවාසනාවක මහිමය බුදුරජාණන් වහන්සේ වැඩියත් ලෝබ අයට දන් දෙන්න හිතෙන්නේ නෑන. ඉතින් එනිසා ලෝබ සහගත ස්සිතිවෙලි ඔබ ඉතායික්මින්ද. ඇ ඕ ඇති හැකි පමණින් බෙදා හදාගෙන අනුභව කරන්න දන් පැන් පූජා කරන්න. මේ දේවල් ඔබේ ජීවිතයට ඔබ එකතු කරගන්න වාසනා ගුණ. එනිසා මේ දේවල් වලින් රැස්වන්නාව වූ ආශිරවාදය එනිසා ප්‍රමාදීව ලෝබය දුරු කරන්නට වතිනවා නැත්තන් මේ වගේ ජීවිත සංසාරය ලැබනොත් බුදු පසේ බුදු මහරහත් කුතුමෝ තම නිවසට වැඩම කළත් හෝ දන් හැන්දක් පෝජා කරගන්න හිතන්නේ නෑන දැම් බලන්න මේ සිටතුමා. තම දේවය හසවත් බවිදිහයට තමා සමඟ සැපදුක බෙදාගෙන එකට ජීවත්වන දේවින් වහන්සේ නමුත් කැවුමකරස විඳන වට කැමැතිවුුණේ නෑ. අවසානෙ දේවින් වහන්සේව එකඟ කරගත්තා. සිටතුමාට පමණක් කැවුම් සකස් කරන ආකාරයෙන්. සිටතුමාට පමණයි කැවුම් සකස් කරන්නේ කියන සිටු දේවීන් වහන්සේ එකඟ වුණා. එකඟවෙලා. සිටතුමාට පමණක් සෑහෙන විදිහට කැවුම් සකස් කරන්නට වුවමනා කරන හාල් වගේ දේවල් එකතු කරලා. ඉන් අනතුරුව සිටතුමාට ප්‍රකාශ කරනවා එහෙනම් සිටතුමනි අද අපි කැවුම් සකස් කරමු. සිටතුමා කල්පනා කරනවා පහලම මහලයේ තියෙන කුස්සියට වෙලා කැවුම් සකස්කරොත් බොහෝ දෙෙන දකිනවා. එහෙමෝනොත් ඔවුන්ටත් කැවුම් ලබාදන්නට වෙනවා. එනිසා අපි මේ ප්‍රාසාදයේ තියෙන උඩු මහන්තලයට ගමන් කරමු. ඒ ප්‍රාසාදය පිින්වතුනි මහල් හතකින්යුක්ත සුවිසාාල ප්‍රාසාදයක්. සිටු දේවින් වහන්සේ සමඟ කැවුම් සකස් කරන්නට ුවමනා කරන ආම්පන් අරගෙන සත්මහල් පාසාදයේ උඩම මහලට ගමන් කලා. සිටතුමා මොනතරන්නම් ලෝ බහිද කියනවනං යටම මහලයේ පටන් උඩු මහලෙට පිවිසෙන, හරප්පු පෙළේ ඒ ඒ තැන මුණගැසෙන සියුලු ද්වාර්යන් වැැහුවා. අගුලු ලමින් තමයි උඩු මහන්තලයට ගමන් කළේ. දේවින් වහන්සේ දැන් කැවුම් සකස් කරන්නට සූදානම් වෙලා කැවුම් සකස් කරනවා සිටතුමා බලාගෙන ඉන්නවා කැවුම් අනුභව කරන්නට සිටිදේවන් වහන්සේ කැවුම් සකස් කරලයිවරවෙනකං. මෙන්න මේ වෙලාවේ පිින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැකවදාලා. තුන්ලෝකය දෙස බලන, තුන්ලෝකයට එලන කරුණා ද තුන්ලෝකේටම එලා වදාලා බලනවා අද මගින්ටහි ටක් ලබන්නට පින තියෙන අය කොයි දිසාවේද කොයි ඉසව්වේද ඉන්න කියලා. එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේට පෙනීගියා කරුණා දැලට ඇතුල්ලුණා මේ සිටුයුුවල. බුදුරජාණන් වහන්සේ, නැමත වතාවක් බලාවදාල ඇයි මගේ බුදුවැසට මේ සිටු දේවයක්ත් සිටතුමාත් මුුණගැසුනේ.ඒ වෙලාවේ පේනවා මේ දෙදෙන. සංසාරයේ පුරාවට බුදුරජාණන් වහන්සේගේ ගුණසිහිකරලා තියෙනවා. බුදධානුසති භාවනාව වඩලා තියෙනවා. ඒ වගේම මේ ජීවිතයේ මසුරු වනත් සංසාරයේ දන් පැන් යම් පමණකින් හෝ පූජා කරලා තියෙනවා. බුදු පසේ බුදු. මහා රහතන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා. මේ දෙදෙනට මගින් පිහිතක් ලබන්නට තරම් මේරු පිනක් තියෙනවා කියලා දැකවදාලා. දැකවදාරලා, මොගගල්ලාන මහා රහතන් වහන්සේට ආමන්ත්‍රණය කළ. ආමන්ත්‍රණය කරලා වධාරෙනවා. ඒසෝ මොග්ගල්ලාන රාජගහස්ස අවිධෝරේ සක්කාර නිගමේ මච්හැරිය සෙට්හේ. කපල්ලක පූවේ කාදිස්සාමීති, අන්‍යේසං දස්සන भයෙන් සත්ත භූමිකේ පාසාදේ, කපල්ලක පූවේ පචාපයති. මොක්ගල්ලාන රජගහනුවරට නොදුරු ගමක ඉන්න මච්හරිය කෝසිය සිටතුමා කැවුම් අනුභවකිරීමේ බලාපොරොත්තුවෙන්, අනිත් අය දකීවී කියලා හිතලා සත්මහල් ප්‍රාසාධයේ උඩුමහන් තලයට ගමන් කරලා දැන් කැවුම් සකස් කරනවා. තුවන් තත්හ ගන්තුවා ඔබ එහි වැඩම කරලා සෙට්හිං දමිත්වා ඒ සිටතුමා දමනය කරන්න. දමනය කරලා සිටු දේවයක් සිටතුමාත් කියන දෙදෙනම මා ඉදිරියට පමුණුවන්න. ඔුන් පිල ද කැවුම් භාජනය තියන කැවුම් ටිකත් කැවුම් සකස්කිරීම පිණිස ලංකරගත්ත කිරි ඒ වගේම දී ඒවගේම මී පැණි මේ වගේ දේවලුත් ඔවුන්ට ගන්න සලස්වල දෙවරම් විහාරයට ඔවුන් රැගෙන එන්න කියලා බුදුරජාණන් වහන්සේ මොගගල්ලාන ස්වාමීන් වහන්සේට භාර කලා පින්ගතුනි මේ මහපොළවෙහිටපු රහතන් වහන්සේ ලාතර ඉර්දිමත් රහතන් වහන්සේලා යම් පමණවේද. ඔවුන් අතරින් අග්‍රස්ධානයට පත්තුනේ මොගගල්ලාන මහ රහතන් වහන්සේ. දෙවනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. බලන්න මොනතරම් පින් ඇති රහතන් වහන්සේ නමක්ද. බුදුරජාණන් වහන්සේ වදාරෙනවා, මොක්ගල්ලාන අජ්‍යාහං පංචහි භෙක්කු සතෙහි සද්ධන්. විහාරයේ ඒව නිසේදිස්සාමි. පවේහි ඒ බත්තකිච්චං කරිස්සාමි. මොගල්ලාන අද මම වෙන කොහෙටවත් පිණඩපාති වඩින්න නෑ. මේ දෙවරම් විහාරයේ නතර වෙලා ඉන්නවා පන්සිේයක් භික්‍ෂූන් වහන්සේලා සමඟ. කුමක් උදෙසාද නතර වෙලා ඉන්නේ මේ සිරිතුමා ඇවිල්ලා කැවුම් පූජාකන් වදේ වියත් සමඟ ඒ කැවුම්වලඳලා තමයි අද ජීවත්වෙන්නේ අද වැඩ ඉන්නේ. වෙන කිසින පිණඩපාතයක් වඩින්න නෑ. ංතුනි ලන්න බුදු කරුණාවක අසිරිය. බුදුරජාණන් වහන්සේ ඒ සිටුතුමාටයි සිටු දේවයටයි මොන්න තරං අනුග්‍රහයක් කලාාද. මොන තරම් පිහිටක්කුුණාද. එදා ඒ සිටු දේවිය දන්නෙත් නෑ. සිටිතුමා දන්නත් නෑනෙ මේ කැවුම් හදන්නේ බුදුන් ප්‍රමුඛ මහා රහතන් වහන්සේලට පූජා කරන්න කියලා බුදුකරුණාවක කාසිරිය. බුදුරජාණන් වහන්සේගේ පිහිට ගැන සිහි වෙනකොට පුදුමාකාඩ සතුටක් හිතේ ඇති වෙනවා. අනේ මටත්තේ භාග්‍යවතුන් වහන්සේ සරණයන්න ලැබුණනි බුදුරජාණන් වහන්සේගේ බුදුබනපදයක් අහන්න ලැබුණනේ ඒ බුදුගුණ හිතන්නට තරම් පොහොසත් හිතක් ලැබුණනි මෙහම හිතෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලායින් අනතුරුව මොගගල්ලාන මහාරහතන් වහන්සේ සැවැත්නුවර දෙවරම් මහා වනාඩනින් අහස්කුසට පැනනෙන්ගා. ස්වර්ණ හන්සරාජයක යම්සේ දහසේ පියාභගෙන යන්නේ හතලිස් පස් යොදුනක් අහස්කුසින් ගමන් කලාම හොතිින්. යොදුන් හතලිස් පහක් කියන්නේ සැතපුම් වසයෙන් ගත්තොත් හැතපුුම් හත් සිය විස්සකට වඩා වැඩි ප්‍රමාණයක්. එච්චර දුරක් මොහොතින් අහසින් ගමන් කරලා මේ සිටතුමාත් සිටු දේවියත් කැවුම් සකස් කරන සත් මහල් ප්‍රාසාදේ මුදුන් තට්ටුවේ හෙමනැත්තම් මුදුන් මහලේ සීමමැදුරු කවුලුව ඉදිරියේ හරියට මැණක්වලින් අඹනලද මැණක් ඉලිමයක් වගේ මොගගල්ලාන රහතන් වහන්සේ වැඩ ඉන්නවා. මහා සිටතුමාගේ නැත ගැටුනා. නෙත ගැටුනහම මහාසෙට්ටිනෝ තේරන් දිස්වාව හදය මංසංකම්පී. කොච්චර සිටතුමාට දුකක් ඇතිවනාද කියනවනම්. ර්‍රදය මාන්සය කම්පාාවුනා කියනවා. ඒකයන්නේ හිත රිදු හදවත රිදුන කියනවා මේ රහතන් වවාහසේ දකිනකොටම. ඇයි හදවත රිදුනේ අනේ මගේ කැවුම් අද දෙන්න වෙනවා කියන. බලන්න ලෝභයක මහත අහස්කුසින් වැඩම කරලා, සීමඇදුරු කවුලුවේ සඳලු තලේ ඉදිරියේ රහතන්වාසනමක් කින්නෝ දැක්කොත් අපට ොන්න තරන් සතුටක් ඇති වෙනවාද. අනේ අදමට දාානයක් පූජාකරගන්න ලැබෙනවා කියලා. නමුත් මේ සිටුතුමාගිහිතේ පුදුමාකාර ලෝභීසිතිවිල්ලක්. එතුමා හිතනම මම මේ වගේ අයගෙන් බේරිලා නිදහසේ කැවුම්වලදන්න තමයි මේ උඩුමහන්තලයට ආවේ. ඒ වුනාට මේ භික්ෂුව හසින් නැවිල්ලා වාත පානත්වාරේ හිතෝ ජනේලඟ සීමදුරු කවුලුවළඟ බලාගෙන ඉන්නවා. සෝ ගහේ තබ්බ ගහනං අපස්සන්තෝ අගගිම්හිි පක්හිත ලෝන සක්හරාවිය දෝසේන තට තතායන්තෝ ඒවමාහ බලන්න සිටතුමාට වෙච්චදේ. කරගන්න දෙයක් නැතුව හරියට රත්තු තෙල් කතාාරමකට ලුණු අහුරක් දැම්මොතිින් පුපුර පුපුරා දුන් දමනෝ වගේ හිත දවේශයෙන් පෙරිලගියා. සියෝලගින් දහාඩිය මුගුරු පැනැංග. පැන නැගිල දවේශයෙන් යුක්ත සිතින් මේ සිරතුමා ප්‍රකාශ කරනවා සමන ආකාසය තත්වා පිකින් ලබිස්සසි. ඔබ ශ්‍රමණය අහසේ හිටගෙන හිටියත් මගෙන්නම් කිසි දෙයක් ලැබෙන්න්නේෙන. ආකාසේ අපදේ පදන් දස්සෙත්වා චංකමන්තෝපිනේව ලබිස්සසි. අහසේ නිරාලම්භ අහසේ පියවර සටහනක් නොපෙන්වා සක්මන් කළත් මගෙන්නම් කිසිම දෙයක් කොමට ලැබෙන්නේන. ඒ වෙලාවිේ මොග්ගල්ලාන රහතන් වහසේ මොකද කළේ කිය ලඔබ දන්නවාද. තේරෝ තස්මිින් ඒටහානේ අපරා පරං චංකමි ඒ වෙලාවෙ සිටතුමාට පේන්න අහස්කුසේ සක්මන් කරනවා. බලන්න මුන්න තරන්නං ආශස්්චාරයක්ද ඒ වෙලා සිටුතුමා ප්‍රකාස කරනවා චංකමන්තෝ කින් ලබිස්සසි සක්මන් කලා කෙ ලඔබට මොනවාද ලැබින්නේ. මගම් කිසි දෙයක් ලැබෙන්නේ නෑ. ආකාසේ පල්ලංකේෙන් නිසීධන්තෝපින්න ලබිස්සසයේ ඔබ අහසේ පරයංකයක් බැඳගෙන වාඩි වෙලා හිටියත් මමනන් කිසි දෙයක් දෙන්නේ නෑ. තේරෝ පල්ලංකංවා බුජිත්වා නිසේදී. රහතන් වහන්සේ පරයංකයක් බැඳගෙන සිටතුමා දෙස බලාගෙනඉන්නවා. සිටතුමා ප්‍රකාශ කරනවා ආකාසේ නිසින්නෝකින් ලබිස්සසි ඔහම පරියන්කයක් බැඳගෙන හිටියත් මනක් සි දෙයක් දෙන්නේ නෑ. ආගන්තුවා වාතපානස්ස උම්මාරයේ ටිතෝපින ලබිස්සසි. ඔබ මේ කවුලුව ළඟට ඇවිල්ලා හිටගත්තන් මමනං කිසිම දෙයක් දෙන්නෙ නෑ. තෙරුන් වහන්සේ මොකද කළේ. උම්මාරේ ටිතෝ සීම ඇදුරු කවුරුව ලඟටම ආවා. ලඟටම ඇවිල්ලා ඉන්න වෙලාවේ සිටතුමා ප්‍රකාශ කරනවා. උම්මාරේ ටිතෝපි කින් ලබිස්සැසි ඔබ ඔය සීම ඇදුරු කවුලුව ළඟට වෙලා මා දෙෙස බලාගන හිටියත් කිසිම දෙක්. දෙන්නේෙ නන්න. ධෝමායන්තෝපින ලබිස්සයේ ඔබේ ඔය ශරීරයෙන් දුම්පිට කර. දුම්පිට කරක් කිසිම දෙයක් දෙන්නෙ නෑ. ඒ බෙලාවේ රහතන් වහන්සේ අභිඥ්ඥා පාදක චතුරතාත් ධ්‍යානයට සමවැදිල මොකද කළේ ඒශ්‍රී ශරීරයෙන් දුම් නැගෙන්න්නට සැලැස්වා. සිටු මාලිගාාවම දුමෙන් පිරිල ගිල්ල. මේ සිටතුමාගේ ඇස්වලට ඉදිකටුවලින් අනිනව වගේ කඳු වෙන්න පටන් ගත්තා. සිටතුමා එතනින් එහාට වචනයක් කියන්නට පරිසම් වුණ. ඇයිඒ. ගේහත්ජායන භයන. මේගේ ගිනිගනී කියලා. තුවන් පද්ජලන්තෝපිනෑ ලබිස්සසි. නුඹනුබේ ශරීරයෙන් ගිනිදැල් නිකුත් කළත් මුකුත් ලබා දෙන්නේ නෑ කියන වචන කිවෙන. ඇයිහෙමකිව්වෙනැත්තේ සිටතුමා හිතනවා බැඩිවෙලාවත් මේ මහා ඉර්දිිමත් ශ්‍රමණයා ශරීරයෙන්, ගිනිි දැල් පිටකලෝතින් එහෙම මේ සිටුමාලිගා පිච්චන්න පුළුවන්. එහෙම හිතලා මොගගල්ලාන ස්වාමීන් වහන්සේට කිසි දෙයක් කියයාගන්නට බැරුව අවසානයේදී හිතනවා අයන් සමනෝ සුට්ටු ලක්ගෝ මේ ශ්‍රමණයන් වහන්සේ දැන්නයි යන්නෙම නෑ. අලද්ධානගමිස්සති කිසිසේත්ම යන්න නැතුව තමයි දැන් මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නේ. ඒක මස්ස පූවන්දා පෙස්සාමි එකම එක කැවමක්, ්‍රමනියාට දෙන්නට ඕන කියලා හිතලා භාරිියාව සිටුදේවී අමතල ප්‍රකාශ කරනවා බද්දේ ඒකං ගුද්ධක පුවම් පචිත්වා සමනස්සදත්වා උයෝජයෙහි. සොඳුරිය එකම කුඩා කැවුමක්. පිසල මේශ්‍රමණි අට දීලා ඉක්මනින් පිටත් කරන්න මට ඉක්මනින් කැවුම්වලදන්න ඕන. ඒ වෙලාවේ සිටුදේවිය තෝකංගේ පිට්හං කපල්ල පාතියම් පක්කිිපි. හිට දේව ොදරන ඉතාම කුඩා කැවුමක් සකස්වන ආකාරයෙන් පිටිටිකක් අරගෙන තෙල්ලට දානවා. තෙලට දැම්මට පස්සේ හරිම පුදුමයි මහාපූවෝ හුත්වා සකල පාතින් පූර්ෙත්වා. උද්ධමාතෝ හුත්වාඨාසි. බලන්න රහතන් වහන්සගේ ආශ්චානය ඉතාකුඩා පිටිටිකක් තමයි පිටි බෝල තමයි තෙලට දැම්මි. මතුන වූ කැවම. මුලු භාජනයෙන් එකයි. මුළු භාජනයෙන් එකක් ම කැවුමක් මතු වෙලා. ඒඋනත් සිටතුමාගේ සිත පැහැදුනේ නෑනෙ බලන්නක බුදුරජාණන් වහන්සේගේ ධරමය නොලැබිච්ච ජීවිතයක් මුන්න තරං අන්ධකාරයෙන් අන්දකාරයට අනමද. සිටතුමා මේ දෙස බලලා ප්‍රකාශ කරනවා බහුන් තයාපිට්ටන් ගහිතම් මවිස්සති. ඔබ පිටි විශාල ප්‍රමාණයක් ගෙන. කැවුමක් උයන්නට ඇති. එනිසයි මේ සුවිශාල කැවුමක් හැදුනේ. එහි වෙලාවේ සිටතුමා ප්‍රකාශ කරනවා. ඔබ ඉතාකුඩා පිටිස් ප්‍රමාණයක් අරගෙන කැවුමක් හදන්න ඒ වෙලාවෙ දේවින් වහන්සේ. ඉතාමත්න පෙරගත්තාටත් වඩා ඉතාකුඩා වූ පිටි ප්‍රමාණයක් තා ්චියටදානවා නැමත වතාව ඉතාමත්ම සුවිශාල් කැවුමක් හැදෙනවා. මේ දෙස බලාගෙන ඉන්නව සිටුතුමා. ඒ වෙලාවේදී සිරුතුමා අවසානයේ තමාම මොකද කරන්නේ හැන්දී අගින් ඉතාමත්ම ස්වල්ප වූ පිටිගුලියක් අරගෙන තෙලකදානවා. දැම්මට බස්ෙ කලින් වගේම සුවිශාල කැව්ුමක් හැදනවා. අවසානයේදී සිටතුමා තීරණය කරනවා මේ තියෙන දකින් මේ ශ්‍රමණයාට දීල පිටමං කරන්නට ඕන. ඒවන් යං යං පජති, සෝසෝ මහන්ත මහන්තෝව හෝති. උයන උයන කැවුම සුවිශාල් කැවුමක් බවට පත් වෙනවා. සිටතුමා කවදාවත් මේ වගේ කැවුම් දැකලනෑ දේවින් වහන්සේ දැකලත් නෑ. ඒ වුනත් මේ දෙදෙනටම හිතනෙ නෑනේ මේ තෙරුන් වහන්සේගේ ආශ්චාඩියය කියලා ලෝබ සිටිවිල්ල මහත්ත. එනිසා ඔබ මේ කාරණය හොඳට සිහිපත් කරන්න. මේක පරම සත්‍යයක් මෙම මිනිස්සු ලෝකේ ඉන්නවා. වරක් මට මතක් වෙනම කොසුල් මහාරජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ල සිරිපාපියුම් වන්දනා කරලා ප්‍රකාශ කරනවා ස්වාමීණී මේ ලෝකයේ දෙස බලද්දී මටට එක සත්‍යයක් වැටහෙනවා. කුමක්ද මහ රජ. ස්වාමීනේ මේ ලෝකේ. උලාරී උලාරයේ භෝගී ලබිත්වා. ලෝකෙ මිනිස්සු විශාල ධනයන් ලබනවා. බවභෝග යසයේසුරු ගේ දොර යානවහන ලබන මහා ධනවතුන් ලෝකෙ ඉන්නවා. හැබැයි මේ ධනවත් මිනිස්සු දන් දෙනවා කියනකි තාමා අඩුවයි. හැම ධනවතෙක්ම දන් දෙන්නේ නෑ. එනිසා දන් දෙෙන ධනවතුන් ලෝකෙ අඩුවයි. පින්ටැස් කරන ධනවතුන් ලෝකය අඩුයි. බලන්න මේ ලෝකෙන් දෙස මේ කොච්චර ඇත්තක්ද. දැන් අපේ රටේ ඉන්න ධනවත් පිරිසට, බුදුරජාණන් වහන්සේගේ ධරමය ඇසිච්ච නිසා ඔවුන් දන් පැන් පූජා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේක ධරමයේ නෑසෙන රටවල්වල ඉන්න මහාධනවතුන් කවදාකවත් දන් පැන් පූජා කරන්න ඕන කියලා හිතන්නේ නෑනේ. ඔවුන් හිතන්න පුළු පුළුවන් තරම් තවතවත් මගේ ධනය වැඩිකරගන්න ඕන කියලාන. එනිසා එදා කොසල්ට රජතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනව ස්වාමීනි මගේ නුවනට වැටහෙන්නේ මේ කාරණය සත්‍යයක් ලෙස. ලෝකයේ උලාර භවමෝග සම්පත් ලබපු අය අඩුවෙන් තමයි දන් දෙන්නේ. ඒ කාරණය ඇත්තක්මයි. එදා ඒ සිටතුමා අවසානයේ තම සිටු දේවයට ප්‍රකාශ කරනවා බද්දේ ඉමස්ස ඒකං පූහන්දේහි. සොඳරිය, ම කැවුමක් මේ ශ්‍රමණයාට පූජා කරන්න එහෙම ප්‍රකාශ කලාට පස්සේ මේ දේවීන් වහන්සේ එක කැවුමක් ගන්නට ඕන කියලා කැවුම් භාජනයෙන් එක කැවුමක් ගන්නට උත්සහවත් වෙනකොට මුළු කැවුන් ටික ඔක්කෝම එකට ඇලිල්ලා එකට බැඳිලා. ඇය සිටතුමාට ප්‍රකාශ කරනව ස්වාමීණී සබ්බේ පූවා ඒක තෝ ලග්ගා විසුන් කාතුම් නැසක්කෝමි සිදුතුමනි හැම කැවුමක්ම එකකට එකක් ඇලිලන වෙෙන්කරන්න බෑනේ. ඒ වෙලාවේ අහංකනිස්සාමි. ඔබට බැරිවුනාට මට පුළුවන් වෙෙන් කරන්න කියලා. සිටතුමා මේ කැවුම් භාජනය අත්තටාරගෙන එක කැවුමක් ගන්නට හදනවා ඒ වනාට වෙෙන්වන්නේ නෑ. බලන්න රහතන් වහන්සගේ ආස්්චාඩියය උභෝපි ජනා කෝටියන් ගයෙත්වා කඩ්හන්තෝපි විියෝජේතුන් නාසක් හිංසු. දේවයක් සිටුතුමා දෙදෙන අවසාය මොකද කරන්නේ දෙදෙනම මේ කැවුම් අරගෙන දෙපැත්තට අදිනවා එක කැවුම් ගෙඩියක් වෙන්කරගන්න. අතස්ස පූවේහි සද්ධින් වායමන්තස්සේව සරීරතෝ සේදා මුච්චිින්සු. කොච්චර උස්සහවත් වනාද කියනවනං මේ දෙදෙනගේ ශරීරයෙන් දහාඩිය වැගිරෙන්න්න පටන් ගත්තා. ඒ අරමින් උත්සාහවත් වුණා එක්ක කැවුමක් වංකරගන්න. පිපාසා උපත් චිද්ජි. තබදුරටත් උස්ථාවත් වෙනකොට දෙන්නටම හොඳටුවම වතුරති භාක් ඇතිවුණා. ඉන් අනතුරුව භාරියාව අමතලා මේ සිටතුමා ප්‍රකාශ කරනවා බද්දේ නමේ පූවේහි අත්හෝ මට මේ කැවුම්මලින් දැන් ඇති වැඩක් නෑ. හොඳටම අමාරුයි. පත්්‍යයා සද්ධංයව ඉමස්ස දේහි. ඔය කැවුම් භාජනයම මෙන්න මේ ශ්‍රමණය අටදීලා. ඉක්මින් පිටත් කරන්න. එහෙම කිව්වට පස්සේ සිටු දේවිය. මේ කැවුම් භාජනය අරගෙන තෙරුන් වහන්සේ ළඟට එළැඹිලා ස්වාමීන් වහන්සිට මේ කැවුම් පූජා කරන්නට සෝදානම් වෙනම. අන්නේ වෙලාවේ මොක්ගල්ලාන මහාරහතන් වහන්සේ ඒ දෙදනාටම ශ්‍රී සද්ධරමය දේශනා කළා. තින්දං රථනානං ගුණන් කතිහෙසි. බුදුරුවනේ ගුණ දේශනා කළා. දම්රුවනේ ගුණ සමුදාය දේශනා කලාා. සංගරත්නය අනන්ත ගුණ ගැන දේශනා කළා. ඒ වගේම ඔවුන්ට කියලා දුන්නා අත්හේ දින්නං දන්දීමේ විපාක තියෙනවා. අත් ඉත්තං මහා පූජාවන් මහා දානවැට පැවැත්වීමේ ආනිසාප තියෙනවා. ඒ වගේම මෞට්ට පියාට සැලකීමේ ආනිසංස ලැබෙනවා. මේ ජීවිතය තුළ ගුණ ධර්ම පුරුදු කලාට පස්සේ ඒ දේවල්වනින් පින්ටැස් වෙනවා මේ විදිට කරමය කරම පලය ගැන ගුණය ධරමය ගැන තෙරුවන්ගේ ගුණසාගරය ගැන වෙලාද හැටියට මොක්ගල්ලාට මහා රහතන් වහන්සේ අහසේ ඉඳගෙනම මේ සිටු යුවලට දේශනා කලාා. රහතන් වහන්සගේ ඉර්දිී අසමයින අසම සමයින හරියට පුන් හඳ මඩල අහස්කුසේ පෙන්වලා. ි දුවකුට කියයාදෙනවා වගේ අන්න පුතා හඳ දෙස බලන්න කියලා. රහතන් වහන්සේ මේ සිටු යුවලට තතාගතශරේ සද්ධරමය කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කොට වදාලා. පින්වතුනේ මේ විද්්‍යයට මිහිරී බුදුබන එහෙනකොට සිටුතුමාගේ හිත වනූනානෙ සිටු දේවියගේ හිත මුරුදෝනාා. බලන්න සංසාරය පිනතිෙන්නට ඇති අවසාන මොහොතේ නමුත් බුද්දු බණට අාවනත වෙන්න. බුදු සුවඳට අාවනත වෙන්න. රහතන් වහන්සේලාට අවනත වෙන්න. ඒ බනපද අහලයේ දෙදනාගේම සිත් සැනැහී ගියා. අනේ ස්වාමීනි සිටු මහලට වඩින්න උඩු මහලට වඩින් මේ ආසනී වාඩිවන්න ආසනී වාඩිවෙලා මේ කැවුම් අපකර අනුකම්පාවින් වලදන්න ඒ මාරාධනා කලා. ඒ වෙලාවේ. ගල්ලාන හා රහතන් වහන්සේ මුව මඩලින් වදාරෙනව මහා සිටතුමනි ඔබ පූජාකරනොය කැවුම් අද වලඳනවා කියලා ඒ භාගිවතුන් වහන්සේ පන්සේයක් රහතන් වහන්සේලා සමඟ දෙවරම් විහාරය බලාගෙන වැඩ ඉන්නවා. ඔබ දෙනා බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කරලා ධන පූජාකරන්න කැමති නම් මට පුළුවන් ඔබ දෙදෙනම බුදුරජාණන් වහන්සේ වෙත පමුණුවන්න. ඒ වෙලාවේම රහතන් වහන්සේ නැවතත් වදාරෙනවා මේ සිටු දේවියලවා. ධානටුවමනා කරන කැවුම් ඒවගේම මී පැණි ගිතෙල් කිරි ආදීදේවල් ගන්නට සලස්වන්න. පියාමු බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ වෙලාවේ සිටතුමා හනවා. ස්වාමීණී මේ කාලේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩයින්නේ. බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ පහලව වනා කියන ආරංචිය මේ සිටතුමාට ඇවිල්ලයි තිබුණේ. ඒවුනත් හිතලා තිබුණේ නෑනේ භාග්‍යවතුන් වහසේ සොයාගෙන යන්න ඕන කියලා. ඒ වෙලාවේ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මහාසටුතුමනි මෙතන ඉඳං යොදුන් හතලිස් පහක් ගමන් කලාට පස්සේ දෙවරම් විහාරය තියනවා. අන්නේ දෙවරම් වනාරණි තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ස්වාමීනි දානි වෙලාව පරක්කු වෙන්න කලින්. එච්චර දුරක් කොහොමද අපි යන්නේ යොදුන් හතලිස් පහකි යන්න ස්වාමීනි දින ගණනක් ගත වෙනවා ඒ වෙලාවේ රහතන් වහන්සේ වදාාර ඔබ දෙදෙන කැමතිනම් මම මගේ ඉරිදිබලයෙන් නුබ දෙදෙනම දෙවරම් විහාරයට පමණුවන්නම්. නුබලාගේ මේ ප්‍රාසාදයේ මේ මාලිගාවේ තරප්පු පෙල පඩිපෙලේ අගකොටස නුබලාගේ දෙපා මුලම පිහිටනවා. නුබලාගේ ප්‍රාසාදයේ මාලිගාවේ, තරපපු පෙලේ අවසාන කෙලවර ජේතවන දවාර කොට්ටගේ මවිස්සති. දෙවරම් විහාරයේ දොර කොටුවලඟමම පිටුවන්නම්. උපරිපාසාදා හිත්තා පාසාදං. ඕතරණ කාල මත්තීනීව ජේතවනන් නිස්සාමි උඩු මහන් තලයේ ඉඳං යටි මහල් තලයට ගමන් කරන්නට යම් පොඩි වෙලාවක් ගත වෙනවද. ඊටත් කලින් මටපුළුවන් නුබ දෙදනාම දෙව්රම් විහාරයට පමණුවන් සාධසාදු බන්තේ අනේස්වාමීනි හොඳඒ කියලා දෙදනාම එකඟ වනාා පින්ගතුනි බලන්න රහතන් වහන්සේගේ අසිරිමත් ඉර්දිිය. ඒවගේ මේ සිටු යුවල සංසාරය මොනතරං පිනක් කරන්න ඇතිද රහතන් වහන්සේ කෙනෙකුගේ මහා ඉර්දිියෙන් බුදුරජාණන් වහන්සේ වෙත පමණුවන්නට ගමන් කරන්නට මොක්ගල්ලාන රහතන් වහන්සේ කුමක්ද මේ දේශනා කරන්නේ තරපු පෙලේ පටන් ගන්නා තැන හෙමනැත්තං උඩ කෙලවර මේ දෙදෙනගේ පතුල් ලබියස යට කෙලවර දෙවරම් විහාරයේ පිහිටුවනවා. පතරපු පෙලින් බැහැගෙන බැහැගෙන ගියාට පස්සේ කොහෙට දැඇතුල් වෙන්නේ දෙවරම් විහාරයට. මේ බුදු සසුනු මුන්න තරන් අසිරිමත්ද මෙම රහතන් වහන්සේලා මේ ලෝකට මන්න තරං ආශිරවාදයක්ද ඒ සිටු දේවියත් සිරතුමාගේ සංසාර පින පෑදුනා. ඔවුන්ගේ දෑසට කඳුළු වෙන්නට ඇති. අනේ මම මච්චර කාලයක් ලෝබයෙන් ඉඳලා මේ මොක්ගල්ලාන රහතන් වහන්සේ අපට පිහිට වනාා නේ දෝ කියලා. අනතුරුව රහතන් වහන්සේ විද්‍යහටම අධිෂ්ඨාන කළා තරපපු පෙළේ පඩිපෙලේ පාමුලතියෙන්නේ දෙවරම් විහාරයට ඇතුල්වන දොරකොටුවලඟ. ්‍රහතන් වහන්සේ මොහොතකින් දෙව්රම් විහාරයෙන් මතු වුණ සිටු දේවයි සිටතුමායි දාන පූජා කරන් වුවමනා කරන කැවම්මාදී සියලු දේවල් අරගෙන තරපපු පෙලම් පහලට බැෑගෙන බෑගෙන ගිහිල්ල. අවසානයේ දෙවරම් විහාරයේ දොරකොටුවට තම පතුල් තබන්නට තරම් වාසනාවන්ත වනාා. හඩිෙිින් ැපු මං දෙවරම් විහාරය ඇතින් වැඩඉන්නව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා හරී ූපසාන්තය දෙවරම් වනාරෙන ඔවුන්ට එදා මුන්න තරන්නන් සතුටක් දැනන්නට ඇතිද. බුදුරජාණන් වහන්සේ වෙතවුන් ගමන් කරලා භාග්‍යමුතුන් වහන්සේගේ. සිරිපතුල් වන්දනා කලා සිරිපතුල් වන්දනා කලාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලා සිටතුමාග සිටු දේවියගෙත් දානි වලදන්නට සූදානම්බෙලා අවසානයේදී. මහා සිටතුමා භාගෙවත් බුදුරජාණන් වහන්සේට දනින් වැටිලා කැවුම් පූජාකරනවා. භාගිවතුන් වහන්සේ ඇති පමණ කැවුම් පිළියරගෙන අනතුරුව රහතන් වහන්සේලාට කැවුම් පෝජ කළ. රහතන්වාතලත් සියෝදනාම් පන්සේයක් පමණ රහතන් වහන්සේලා කැවුම් පිළිගත්තා කොච්චන පූජා කළත් කැවුම් හිස්වන්නේ නෑ. නැවත නැවත පූජා කළ මේ දෙදෙනට හරිම පුදුමයි ඔවුන් දෙදෙනත් අවසානි ධාන පූජා කරලා ඉවරවෙලා බඩ පිරෙනකම් කැවුම් වැලඳවා. ඒත් භාජනවල කැවුම් අවසන් වෙන්න නැයි අනතුරව භාගිවතුන් වහන්සේගෙන්. හ ස්වාමීණි කැවුම් ඉවරවන්නේ නෑනේ භන්තේ පූවා පරි්‍රයක්ණය ගච්චන්තයේ. හෝ ස්වාමීණි කැවුම් අවසන්විෙනනය කුමක්ද කරන්නට ඕන. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරෙනුවන් මහාසිටතුමින් නුඹ දෙදෙන අනුභව කරලානං ඉන්න. මේ දෙවරම් විහාරයට ඇවිල්ලයින් බුදුරජාණන් වහන්සේගේ පිහට බලාපොරොත්තුවෙන් ඇවිල්ලයින්න මිනිස්සු ඉන්නම අන්නේ මිනිසුන්ටත් පූජා කරන්න කැවුම් මේ විදදිහට මුළු දෙව්රම් විහාර හිටපු සිලු දෙනාටම පෝජා කළා. අවසානයේදී. ඉඳුල්ලනු භව කරන්න ඇැවිල්ල ඉන්න සිලු දෙනාටත් පෝජ කළ කැවුම් අවසන් වන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේගේ බුදු අසිරිය සංඝරත්නය අසිරිය. ධරමයේ අසිරිය මේ සිටයවලට මොන තරන්නම් හදවත්තට දැනින්නට ඇතිද. අවසානයේදී. භාගෙවත් බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනටම ශ්‍රී සද්ධරමය දේශනා කලා. ශ්‍රී සද්ධරමයේ දේශනා කරලා අවසන් වෙනකොට සිටතුමාත් සිටුදේවයක්ත් දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් පලයේ පිහිටිය. සෝවාන් පලයේ පිටල බුදු සිරිපාපිහුම් වන්දනා කරලා. තමන්ගේ සිටු මාලිගාවට ගමන්කිරීමේ බලාපොරොත්තුවෙන් දෙවරම් යාාරේ දොර කොටුව ළඟට ගිල්ලා නැමතත් තරප්පු පෙළෙන් උඩට නැක්ගා නගිනකොටම ප්‍රජගා නුවරතියෙන. ඒ සිටු මාලිගාවේ මේ දෙදනාාම්. පත්තු බලන්න පුදුමයි ක්‍රහතන් වහන්සේගේ අසිරිය ආශ්චරයමත් එතැන් පටන්නේ සිටතුමා අසූ කෝටියක ධනය බුද්ධ ශාසනයට පූජා කලාා විහාරාරාම ඉදි කෙරෙව්වා දන් පැන් පෝජා කලා. මේ ප්‍රවෘතිය පැතිරිලා ගියා මහා සංගරත්නය අතර ස්වාමින්න් වහන්සල සාකච්ඡා කරනවා පස්සහ අවසෝ මහාමොක්ගල්ලානත් හේරස්සාානු භාාවන්. බලන්නම මේ මහා මොග්ගල්ලාන රහතන් වහන්සේගේ ආනුභාවය සද්ධාව නැති කරන්නෙත් නැතිබ මේ සිරතුමාගේ හිතේ ස්්‍රද්ධාව මතු කරලා. මොහොතකින් දමනය කරලා ඔවුන් දෙදෙන සැවත්නුවරට පමුණවෙලා. බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට දන්පැන් පූජා කරන්න සලසබල. ඔවුන් දෙෙන සෝවාන් පලයේ පිහිටුවන්නට සැලැස්වානේ. අහෝ මහානුභාබෝතේරෝ මේ තෙරුන්වාසේ මොන තරම් හානු භාාව සම්පන්න කෙනෙක් දෝ කියලා. මොගගල්ලාන රහතන් වහන්සේගේ ගුණ සාකත්්ඥා කරමින් ඉන්න වෙලාවෙේ. භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වාමීින් වහන්සේලා වෙත වැඩම කරලා. අහනවා අසා වධාරෙනවා නොබලා කෙබඳු කතාවකින්ද මේ වෙලාවෙේ පසූනේ ස්වාමීණී මොග්ගල්ලාන නම් වූ ඉර්දිමත් උතුමන් වහන්සේගේ ගුණ නිසාකච්ඡා කළේ ස්වාමීනි හරි පුදුමයි මොග්ගල්ලානයන් වහන්සගේ ගුණ ඒවෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ වදාාරෙනවා. මහනනි මේ මොග්ගල්ලාන කියන්නේ මගේ මේ බුද්ධ සාාසනය තුළ හරියට බබලන වස්තුවක් වගේ මේ මොගගල්ලාන පින්ඩ පාති වඩිනකොට. මේ මොගල්ලාාන යම් තැනකට ගමන් කරන ගොටේ සියලු දෙනාම පහදිනවා. මේ මොගගල්ලාන හරියට මේ පිණ්ඩපාතයේ වඩින්නේ ගමින් ගමට පින්ඩපාතිය වඩින්නේ හරියට මල්ලට බමරික්කෙනව වගේ. මල් යායකට මල් විමානයකට මල් වත්තකට. පිච්ච මල්ලින් ටොන් ගන්න බමරුුවෙනවාම බමරු ඇවිල්ල මල්ටොන් අරගන්න නිද්දී කිසිීම මල් පෙත්තකට මල් රේනුවකට හානි කරන්න නෑ. මලේ සුවද නැතිකරන්නෙත් නෑ මලයේ සුවන්ද නැති නොකර මල් පෙතිවලට රේනුවලට හානි නොකර මල් පැනිි අරගෙනවුන් ගමන් කරනවා වගේ මගේ මේ ශාසනයේ පැවිදි වෙලා ඉන්න මොක්ගල්ලා නැඇතුළු මේ ආරි වූ රහතන් වහන්සේලා මේ ආරයයෝ. දු පිනිස ගමට වැඩම කරනවා පිින්ඩ පාද ලබා ගන්නවා මිනිසුන්ට අප්‍රමාණ පින් කෙතක් වෙනවා. මේ විද්‍යයට බුද්ධ සාාසනී ආසිරිය බුද්ධසාාසනය සැනසුමලෝ සතුල්ට බෙදල දෙනවා කියලා දේශනා කරල්ලා. ඒස්වාමින් වහන්සේලාට ඇසෙනසේ අෂ්ඨාංග සමන්න්නාගත බ්‍රක්්මස්වර මිහිරෙන් දේශනා කරනවා යථාපිභමරෝපපපං. වන්න ගන්ධන් අහේටයන් පලේතේරස මාදාය ඒවං ගාමේ මුණචරේ. හරියට බමරෙක් මල් විමනකට වැැදිලා. මල්ටරොන් ගෙන යද්දී මල්පෙති මල්රොන් තලන්නේ නැත්තේ අම්සේද අන්නේ වගේ මගේ ශ්‍රාභකයෝ මිනිස් වතරට ජනයාත්‍රයට ගමන් කරලා. ඔවුන් ලබාන පින්්ඩ පාති ලබාගෙන නැවතත් පෙරලා වනාරණට ඇවිල්ල බනභාවනා කටියතු සිද්ධ කරලා ගුණ ධරමපුරාගෙන කෙලෙසුන්ඩියෙන් නිදහස් වෙලා සංසාරින් සමුගන්වා කළ මේ ගාත්හා ධරමය දේශනා කළ අහගනහිට පුස් සීලු ස්වාමීන් වහන්සේලා වගේම බොහෝනෙ සෝවානාදී මගහ පල්ලනිවනින් සැනසුනා. පින් නොතුනි මම මේ ධර්මතා ඔබට ප්‍රකාශ කළේ ඔබ බුදුරජාණන් වහන්සේ සරණගිය කෙනෙක්නේ ඔබට කවදාක්වත් වරදින්නෙ නෑ. ඔබ බේ ගුණ ධර්මටක දියුණු කරන්න නොකරපු පින් සිද්ධ කරන්නට උත්සාාවත්වෙන්න උදේ හවායේ භාග්‍යවතුන්වාසගේ ගුණසේ කරන්න සැබවින්ම ජීවිතය වාසනාවන්තවේවි. මම ඔබ සෙලු දෙනාටම මේ වෙලාව්‍යයාශරුවාද කරනවාම. ඇසු බණපදය සිටින් සිත තාමාවක් වේවා ගුණ ධරමවලින් හැම හදවතක්ම සුවඳවත් වේවා බුදු ගුණ දම් ගුණ සඟගන දේ හවා වැටහේවා සලු දෙනා දුක්විපත්වලින් අත මිදේවා කියලම මාශිරුවාද කරනවා අද උදෑසන ධරම දේශනාවෙන් ටැස් කළ සියලුපින් සලු ඥාතීහු සලු දෙවියෝ අනුමෝ දම්වෙත්වා කියලාපි අනුමෝ දංකරමු. ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්ධිකා, පං්ඥන්තං අනුමෝදිත්වා චිරංරක් කන්තු සම්බුද්ධ සාසනං, චිරංරක් හන්තු සම්බුද්ධ දේශනං, චිරන්රක් හන්තු සම්බුද්ධසාාවකං, චිරංරක් හන්තු තුවංසදාති. ධර්මස්්‍රවනෙන් ජනිත වූ අනන්ත කුසලානුභාවයෙන් දෙවියන්ගේ පිහිටෙන් උපකාරයෙන් ඔබ සීලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගිවෙෙත්වා සුහපත්වෙත්වා මෙලොව ජයගෙන පරලොවජයගෙන සසර ජයගෙන ශාන්තමා නිවනින් සැනසෙත්වා කියල මමාශිරුවාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මාවඩ ධන්ති ආයු වන්නෝ සුකං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති මේවච අහෝ නිබාන සම්පත්ති එමිනාතේ සමිද්ජතු. ඉච්චිතන් පත්හිිතං තුයිහං හිප්ප මේව සමිද්ජතු, සබ්බේපූරෙන්තු චිත්ත සංකප්පා, චන්දෝ පන්න රසී අතාති. තෙරුවන් මහන්සලාගේ සූවිසියානන්තමහා ගුණබලයෙන් සීලුදනාම සුවපත්වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.